අයිබුවන් ඔබ කන්නේ රාත්‍රී 9:30 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන පුවත් විකාශය සමකෙන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල සෑම දරුවෙක්ම ප්‍රතිශක්තිකරණය වී ඇත ජනපති ගෝලීය එන්නත් සමුලුව අමතමින් කියයි රජ සමයෙන් පසු රාජ්‍ය පොසොන් උත්සවයක් නම් කළේ පළමු වරට බව අගමැති පවසයි සොයිසාපුර හෝටලයට වෙඩි තැබූ සිද්ධියේ තවත් අයෙක් පොලිස් දැලේ සෑම දිස්ත්‍රික්කයකටම ජාතික විශ්වවිද්‍යාලයක් රජ සමයෙන් පසු රාජ්‍ය පොසොන් උත්සවයක් නම් කර පවත්වන්නේ පළමු වතාවට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින්. ලේක් හවුස් ආයතනයේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව සහ රාජ්‍ය පොසොන් උත්සවයේ සමාරම්භය මිහින්තලා පුදබිමින්දී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. මිහිඳු මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේට සහ ප්‍රතිමාවට පුෂ්පපාර දැක්වීමෙන් අනතුරුව රාජ්‍ය වෙසක් උත්සවය නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඩී.ආර්. විජේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව 1962 වසරේ ආරම්භ වී අකණ්ඩව 58 වන වරටත් පැවැත්වෙන ලේක් හවුස් මිහින්තලා ආලෝක පූජාවද අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් ආලෝකමත් වුණා. මෙවර ලංකා විදුලි බල මණ්ඩලයයි එහි සමදායකත්වය දරන්නේ. මෙහිදී අනුශාසනාවක් කළ මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය වලවහන්ගුණ වැවේ ධම්මරතන ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයාගේ 50 වසරක දේශපාලන දිවියට සහ ලෝකවාසී සියලු ජනතාවට ආශිර්වාද එක්කලා. ජාතික පොසොන් උත්සවයේ ඇමතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිසක පර්වතයට වැඩම කළා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ අධිරාජ්‍යයට සිටි දෙවනි පැහැතිස්ස මහරජතුමගේ පරිසරය ආශ්‍රිතව බුද්ධිමය ප්‍රශ්න කිහිපයක් ඇසූ බව ඔබ සියලු දෙනා දන්නවා. ඒට සාර්ථක පිළිතුරු දුන්නු නිසා තමයි මම විශ්වාස කරන්නේ පස්සේ දේශනා කළා මේ රටේ නිර්මල තේරවාදී බුද්ධ දර්ශනය ලබා දුන්නේ. ඒ බෙදා දීම නිසාම යසක් මුල්ලක් නැහැර රට සමාගම ජන සමාජයේ මේ පැතිරිලා ගියා. නිර්මාණශීලී බුද්ධිමත් ජන කොටසක් ජන සමාජයක් මේ රටේ බිහි වෙන්න ඒ ධර්මයේ උපකාරී වුණයි කියලා නිවැරදි. ලෝකී ප්‍රචලිත මහා විශ්මිත කලා ශිල්ප බිහි වුණේ මහා වැව්වමන බිහි වුණේ උන්වහන්සේගේ ඒ වැඩම කිරීමෙන් පසු. මහා කලුගල් පර්වත දයාව කරුණාව මෛත්‍රිය මේවා ඉස්මතු වෙන ආකාරයට ඒ ගුණාංග කැටි කරලා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්න හැකියාවක් අපිට ලැබුණේ උන්වහන්සේගේ වැඩම කිරීමෙන් පස්සේ. මුළු රටම පොසොන් උත්සවය සමරනවා. මම හිතන්නේ හැමදෙම මට නිවැරදි නම් මේක තමයි පළවෙනි රාජ්‍ය උත්සවය රජ කාලෙන් පස්සේ පොසොන් උත්සවය පැවැත්වුවා. ඉස්සර මමත් ඇවිල්ලා තියෙනවා. හැබැයි රාජ්‍ය උත්සවයක් වශයෙන් නම් කරලා පවත්වනු ලබන පළවෙනිම අවස්ථාව ආදයි. මම හිතනවා අපිට ජනාධිපතිතුමාට ඒ ගෞරවය අපි හිමි කරන්න ඕන. එතක් තුස සම්රෝ වගේම පොසොන් උත්සවයක් තම තමන්ගේ නිවෙස්වල සිටම ප්‍රතිපත්ති පූජාවට මුල් තැනදී පිළිවෙත්වල යෙදෙන ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ ඔබගේ අපගේ සියලු දෙනාගේම සෞඛ්‍යතා යහපතට හේතු වෙන බැවින්. අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල කුණවර්ධන සහ එස්.එම්. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් කීප දෙනෙකුද මීට එක්ව සිටියා. ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර හෝටලයකට පහර දීමේ සහ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොයිසාපුර හෝටලයකට පසුගිය 19 වෙනිදා පහර දීමක් සිදු කළ අතර ඊට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. මේ අතර පසුගිය 29 වනදා යලි එම හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කළේ මෝටර රථයකින් පැමිණි පිරිසක්. ඊට අනුබල දුන් චෝදනා මත රත්නලාන මහින්ද මාවතී පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරනු අතර ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. සෑම දිස්ත්‍රික්කයකම ජාතික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට රජය පියවර ගන්නා බව අමාත්‍ය ආචාර්ය බන්දුල කුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ පිළිබඳ පැහැදිලි කළා.
නිදහස ලැබුණ දිනේ පටන් මේ දක්වා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් ඇතුළත් කරගන්නු ලැබුවේ 30,000ක් පමණ. වර්තමාන රජයේ වැඩපිළිවෙල යටතේ අපි ඒක 60,000ක් කරනවා වසර 10ක් ඇතුළතදී අධියරෙන් අධියරට. ඒ සඳහා සම්පූර්ණයෙන්ම නිදහස් අධ්‍යාපනය ලබා දෙන ජාතික විශ්වවිද්‍යාල සෑම දිස්ත්‍රික්කයකටම අවම වශයෙන් එකක් විශේෂයෙන් තාක්ෂණික විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව පද්ධති තාක්ෂණය කියන විෂයන් හා සම්බන්ධිත අලුත් විශ්වවිද්‍යාල 10ක් ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මේ ණය කිවිසුමම තවදුරටත් දීර්ඝ කළා. ඇමරිකානු ඩොලර් බිලියන 50ක් දෙන්න එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ අනුව අපි මේ වර්ෂයේ තුලදී කලුතර නුවරඑළිය හම්බන්තොට මාතලේ ගාල්ලකී දිස්ත්‍රික්කවල නව ජාතික විශ්වවිද්‍යාල ඉදිකිරීම ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන බව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මෙතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කරන බවද අමාත්‍යවරයා මාධ්‍යම වේදී කියා සිටියා. श्री जयवर्धनपुर विश्वविद्यालय अभी बलापुरत्वेन जात्यंतर पिलिगत पर्यशन विश्वविद्यालय बवट पत्करण यनु आसात्मिक सह प्रतिशक्ति विद्या शैली दीव विद्या एककयक स्थापित करंटा बो नवन रोग वसंगत रोग आसात्मिक पिडिबंद नवीन पर्यशन पवत्तंटा विशेष एककयक संदा कैबिनेट अनुमति लेबुना गोडनगिली इंदिकिरीम अलुतें करन्नी नेतुव तिबेन ඉඩකඩ උපරිම ලෙස පාවිච්චි කළා. දැනට පරිශ්‍රණ සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මිලියන 400. එනිසා අනාගතයේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරිශ්‍රණ විශ්වවිද්‍යාලයක් වශයෙන් සංවර්ධනය වෙයි කියලා අපි විශ්වාස කරනවා. COVID-19 පරීක්ෂණ සිදු කරන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ බැවින් ඕනෑම පුද්ගලයෙකුගේ කැමැත්තකින් තොරව වුවද පරීක්ෂණ සිදු කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත විද්‍යා ඒකකයේ ප්‍රධානි සුදත් සමරවීර මහතා පවසනවා. මේ අතර කොරෝනා රෝගීන් 41 දෙනෙකු අද දිනේදී වාර්තා වුණා. ඒ අනුව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1790ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. සාමාන්‍ය තත්ත්වයන් යටතේ කෙනෙකුගේ කැමැත්තකින් තොරව කෙනෙකුට රසායනාගාර පරීක්ෂණයක් සිදු කිරීම හෝ වෛද්‍ය ප්‍රතිකාරයක් සිදු කිරීම හෝ ශල්‍ය කර්මයක් සිදු කිරීම කරන්න බෑ ආචාර ධර්ම නීති අනුව කෙනෙකුට සම්පූර්ණ අයිතිය තියෙනවා ප්‍රතික්ෂේප කිරීමට. නමුත් මේ අවස්ථාවේදී COVID-19 පරීක්ෂණ අපි සිදු කරන්නේ නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ට පැවරී ඇති බලතල අනුව කිසිම කෙනෙකුට ඒ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඔහුගේ කැමැත්තෙන් තොරව සිදු කිරීමට අවශ්‍යතාවය තියෙන හැකියාව තියෙනවා. මොකද මේ පරීක්ෂණය සිදු කරන්නේ සමස්ත රටකම යහපත සඳහා නිසා. නිරෝධායනයට බඳුන්වීම, පරීක්ෂණ වලට යොමු වීම, ප්‍රතිකාර ගැනීම මේ සියලුම දේවල් වලට සියලුම දෙනා යටත් විය යුතුයි. යම් කිසි කෙනෙක් විදේශයක සිට පැමිණෙන අවස්ථාවේදී ඒ වගේ ප්‍රතික්ෂේප කරනවා නම් විකල්පය තියෙන්නේ නවත වතාවක් ඒ පරීක්ෂණයට භාජන වීමෙන් තොරව නැවතත් පැමිණි රටටම අපසු ගමන් කිරීමයි. නිරෝධායන කඳුරවලදී අපි පරීක්ෂණය සිදු කළ යුතුයි තීරණය කරන දවසක ඔවුන් ඒ සඳහා සාම්පල ලබා දීම සිදු කළ යුතුයි. කොරෝනා රෝගීන් 940 දෙනෙකු මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිතව වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 56ක්. 839 දෙනෙකු පූර්ණ සුව ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. අද දිනේ වාර්තා වූ කොරෝනා රෝගීන් 40 දෙනාකින් 36 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් බව වසංගත රෝග විද්‍යා ආයතනය සඳහන් කළා. සෙසු කිහිප දෙනා ඉන්දියාව හා බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයන්. COVID-19 රෝගීන් වෙනුවෙන් ඉදිකළ විශේෂ ප්‍රතිකාර ඒකකය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. මෙම ඒකකය ඇඳන් 6කින් සමන්විත අතර නවීන පහසුකම් වලින් යුක්තයි. පරිසර හිතකාමී හා රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම ආරක්ෂාව තහවුරු වන ලෙසට මේ නිර්මාණය කර තිබෙනවා. බෙයතර පුත්කලයන් 11686 දිනක බේවන විට නිරෝධායන කටයුතු අවසන් කර එම මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. අද දින වාද්දුවේ පිහිටි බ්ලූ වෝටර් හෝටලේ නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුත්කලයන් 17 දිනක නිරෝධායන ක්‍රියාවලින් අනතුරුව PCR පරීක්ෂණය සිදු කර තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වෙන විට ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11686 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලි අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. එසේම අද දින වෙන විට ත්‍රිවිධ හමුදා මගින් පාලනය කරනු ලබන
නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුල පුද්ගලයන් 5240 දෙනෙකු මේ වන විට නිරෝධායන වෙමින් සිටිනවා. ඊශ්‍රායෙල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු හෙළවීමත් සමග එරට පාර්ලිමේන්තුවේ සියලු සැසිවාර නවතා දැමීමට අද කටයුතු කෙරුණා. ඔහුගේ සමීපතම යන සියල්ලම ස්වයං නිරෝධායනට ලක් කිරීමට පියවරගත් බවයි එරට ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියදුරු COVID ආසාදිතයක සිටි බවට හෙළි වී ඇත්තේ විමසිද්දියත් සමගයි. අනෙකුත් රටවල් හා සංසන්දනය කිරීමේදී ඊශ්‍රායෙලය COVID වසංගතයේ පැතිර යාම පාලනය කිරීමට සමත් වී තිබෙනවා. එහෙත් රට විවෘත කිරීමත් සමග කොරෝනා දෙවන රැල්ලකට හසුවීමේ අවධානමක් මතුව තිබෙනවා. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා 66,11,402 ආසාදනය වී තිබෙනවා. සුවේ ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 3,194,614ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 388,658ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයන්පාල ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී තිබවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. පවතින අවදානම් තත්ත්වය හමුවේවද සංචරණ කටයුතු සීමා කරමින් පැන වූ ඇතැම් නීති ලිහිල් කිරීමට බ්‍රසීලයේ පියවරගෙන තිබෙනවා. ඒ ඉදිරි දින 18 තුළ බ්‍රසීලයේ ආසාදිතයන් සංඛ්‍යාව මිලියනය දක්වා ඉහළ යාමේ හැකියාව සහ මරණ සංඛ්‍යාව 50,000ක්ම වේ හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන් කළ අනුතුරු ඇඟවීමද නොතකමින් බ්‍රසීලයෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 584,562ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ දිනදී හඳුනාගෙනු නව ආසාදිතයන් 27,312ද සමගයි. එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 32,000 ඉක්මවා ගොස් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. තවදුරටත් ඇමරිකාවේ දෛනික මරණවල ඉහළ යාමක් දක්නට ලැබෙන අතර ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව දක්වන්නේ 1083ක් ලෙසයි. ඒ අනුව ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,00,000 සීමාවට ආසන්න වී තිබෙන්නේ ඊයේ දිනේදී සොයාගත් නව ආසාදිතයන් 20,578ත් සමගයි. ගත වූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 259ක් වාර්තා වූ අතර නව ආසාදිතයන් 9,633ක් සොයාගෙන තිබෙනවා. දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් රට විවෘත කිරීමට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ඊයේ කටයුතු කළේ එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 102 ඉක්මවා යන පසුබිමකයි. වසංගතයේ හමුවේ පැන වූ සංචරණ සීමා ලිහිල් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර තිබෙන්නේ එරට ජනතාවගේ දැඩි අප්‍රසාදය පළවන පසුබිමකයි. සීමා ඉවත් කිරීමට සුදුසුම කාලය මේ නොවන බව එරට සෞඛ්‍යාංශ පවා අනුතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙවන් පසුබිමක් තුල සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ පාසල් යළි විවෘත කළද මව්පියන්ගෙන් 46% ප්‍රතිශතයක් දරුවන් සිය නිවෙස්වල රඳවාගෙන ඇති බවයි. කොවිඩ් වසංගතයේ හේතුවෙන් යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්. මේ අතර බ්‍රිතාන්‍යයේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය ආලෝක් ශර්මාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම නිසි කලට ප්‍රතිශක්තිකරණ සේවා ලබා ගැනීමට පහසු හා සමාන ඉඩ ප්‍රස්ථා සලසා ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ගෝලීය එන්නත් සමුළුව අමතමින් නොයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. 2020 ගෝලීය එන්නත් සමුළුව වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ඇමතුවා. ඉදිරි වසර පහ තුළ ලොබ දියුණු රටවල් කිහිපයක මැලේරියාව, කොලරාව, සරම්ප, HIV AIDS වැනි බොවන රෝග මර්ධනයට අවශ්‍ය එන්නත් බෙදා හැරීමට ඩොලර් බිලියන 7.4ක් රැස් කර ගැනීම සමුළුවේ අරමුණයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ කර ඇති හා ලියාපදිංචි කළ එන්නත් කෙරෙහි ශ්‍රී ලංකාව විශ්වාසය තබා ඇති බවයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ. සෑම දරුවෙකුටම ප්‍රමාණවත් ප්‍රතිශක්තිකරණ මට්ටමක් සහතික කිරීම සඳහා එන්නත්වල ගුණාත්මක බව හා ශක්්‍යතාව සහතික කිරීම අරමුණ බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා. COVID-19 ගෝලීය වසංගතය හමුවේ ළමා එන්නත්කරණයේ යළි ආරම්භ කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. සිය සාර්ථකත්වයේ වාර්තාව හා යහපුරුදු ගෝලීය ප්‍රජාව සමග බෙදා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. Prime Minister Johnson for inviting my participation. Sri Lanka's expanded program of ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වැඩසටහන සංඛ්‍යාව වැඩි කරලා තියෙනවා. අපේ ප්‍රාථමික සෞඛ්‍යාංශ හොඳින් ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම අපි දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හරිම කඩිනම් සහ උසස් සේවාවක් ලෙස ලබා දීලා තියෙනවා. අපි ළඟ තියෙනවා තොරතුරු නිරීක්ෂණ පද්ධතියක්. ප්‍රතිශක්තිකරණයේ මගින් වළක්වාගත හැකි සමාජයේ පැතිරෙන රෝග නිරීක්ෂණ පද්ධතියකුත් අපිට තියෙනවා. සෑම දිස්ත්‍රික්කයකම ඉතාමත් හොඳ ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ වැඩසටහනක සාර්ථකත්වය සඳහා අතිශයින් වැදගත් මූල්‍ය ස්ථාවරත්වය ප්‍රදර්ශනය කරමින් පිරිවැයෙන් 90%කට ආසන්න ප්‍රමාණයක් දරන්නේ රජය විසින්.
ශ්‍රී ලංකාවට මූලමය වශයෙන් සහාය වන ප්‍රමුඛ පෙළේ අන්තර්ජාතික ආධාර කණ්ඩායම වන ගැවි ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යන ආයතනවලට අපි කෘතඥ වෙනවා. ශ්‍රී ලංකාව හමු වී ඇති අභියෝගය වන්නේ වැඩසටහනේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාම සහ අවශ්‍යතාව පරණගුණ විට නව එන්නත් නිසි වේලාවට හඳුන්වා දීමයි. ගත වූ වසර 30ක් පුරා රෝග මර්ධනය කිරීමේ අපේ සාර්ථකත්වය ආරක්ෂා කර ගැනීමට අපි අන් කවර දාටත් වඩා උනන්දු වෙනවා. අපේ සාර්ථකත්වයේ වාර්තාව සහ යහපුරුදු ගෝලීය ප්‍රජාව සමග බෙදා ගැනීමට අපි සූදානම්. We are keener than ever to safeguard our success in disease control over the last 30 years. එක්සත්කමක් නොමැති එක්සත් ජාතික පක්ෂයක් පිළිබඳවත් සමගියක් නොමැති සමගිය ජන බලවේගයක් පිළිබඳවත් ජනතා විමුක්ති පෙරමුණ හෙළිදරව් කළා. ඉදිරි මැතිවරණයේ මෙන්ම එජාප අර්බුදයේ පිළිබඳවද අද පැවති මාධ්‍ය හමුවලදී අදහස් පළ කෙරුණා. අපි අධිකරණයේ විශේෂම මැතිවරණ දිනය දූනි 20 සම්බන්ධයෙන් අනිත් ඉල්ලපු කාරණා අපි අධිකරණයට ගිය නිසා අපි ඉල්ලුවා. රටකට පුළුවන් ද මාස 6ක් පාර්ලිමේන්තුව නැතුව යන්න. අපිට එක්සත් ජාතික පක්ෂයත් එක්ක ප්‍රශ්නයක් නැහැ. සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ දරුවෙක්. මැතිවරණයෙන් පස්සේ අපි ඒ ගනුදෙනු බේරගමු. දැන් එක්සත් ජාතික පක්ෂ දෙකට කැරිලා තියෙන්නේ. නම එක්සත් තුනට දැන් කෑලි දෙකක්. එක කෑල්ලක් ගිහලා සමගි ජන බලවේගය කියලා හැදුවට එතන සමගියෙකුත් නැහැ. වසංගතයක් ඇවිල්ලා. රටේ මිනිස්සු මේ ප්‍රශ්න වලට මුහුණ දෙනකොට නායකයෝ නායක පුරේකට වැටිලා එහෙ ඇන කොටා ගන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. ඒ පක්ෂයට රටේ ජනතාවගේ ප්‍රශ්න වලට නායකත්වය දෙන්න පුළුවන් මට්ටමක් නැහැ. දෙන පාටකුත් නැහැ. සජිත් මහත්තයා අවුරුද්දක් කතාවක් වැඩක් නැහැ. රනිල් මහත්තයා විනාඩි 5ක් කතා කරොත් රටේ මිනිස්සු දැනගන්න දේවල් තියෙනවා, ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔය කඩාවගෙන ගිය මිනිස්සු පක්ෂදානමත් එකම නැවත රනිල් මහත්තයාට ටෙලිෆෝන් කරලා දෙන්නේ කතා කරනවා නැවත එක්සත් ජාතික එකතු වෙන්න. ඊගාව මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය මේ රටේ බලය අල්ලන්නේ. මොකද කියන්නේ ඒක? තමන්ගේ පාක්ෂිකයන්ට ගිහිල්ලා කිව්වේ මොකද්ද? බය වෙන්න එපා, ඡන්දේ තියන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන අපි නඩු ටික දාලා ඉවරයි. ඡන්දයක් ඉන්නේ නැහැ. අපි නිකම්ම මේක මොකද හේතුව අර දින 58 වගේ ගේම ගහ ගන්නම් කියලා. දැන් පාක්ෂිකයන්ට වෙලා තියෙන්නේ යන්නේ නැමන්නේ. පාක්ෂිකයොත් දැන් හරියට නයාමරිච්ච අහිකුණ්ඩකයා වගේ. නටවන්නේ කෙක් නෑ. දැන් ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අයටයි අර සමගි ජන බලවේගයේ ඉන්න අයටයි වෙලා තියෙන්නේ. දම් බලනවා කරගන්න දෙයක් නැතුව අන්තවාදීන් එක්ක එක්කහුව වෙලා පුළුවන්ද මේ තියෙන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ බලයට වෙනසක් කරන්න පුළුවන්ද කියලා. ඒක කරන්න හම්බ වෙන්නේ නැහැ. එක්සත් ජාතික පාක්ෂිකයයි කියන්නේ අනිවාර්යයෙන්ම පක්ෂේ වෙනුවෙන්ම කැපවෙච්ච කෙනෙක්. මට මතකයි ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලි මහා දැවන්ත චරිත මේ ආයේ එක්සත් ජාතික පක්ෂේ කඩාගෙන ගිහිල්ලා රාජාලිය පිහිටෝ ගත්තායි. අන්තිමේදී දැන් කෝ ගාමිණී දිසානායකත් නැහැ, ලලිත් ඇතුළත් මුදලි මැතිතුමත් නැහැ, රාජාලිය පක්ෂෙත් ආගිය අතක් නැහැ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ, රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මේ තියෙන අභ්‍යන්තර බල අරගලය කුලල්කා ගැනීම චන්දය මේ අවුරුද්දේ අගට දැම්මත් ඕකනම් ඉවර වෙන එකක් නැහැ. ඒගොල්ලෝ කල්පනා කරાવි ඒගොල්ලන්ගේ අර්බුදය සමනය වෙනකන් ඡන්දේ කල් දා ගන්න. නමුත් එහෙම අවශ්‍යතාවයක් නැහැ. රටේ ජනතාවට සෞඛ්‍යත් ආරක්ෂා කරගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ආරක්ෂා කරගන්න පුළුවන් විදිහේ දිනයක් මැතිවරණය සඳහා නියම කිරීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම බවට පත් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයට වෙලා තියෙන්නේ ඔවුන් අතර එකඟතාවයකට එන්න බැරි වෙලා තියෙනවා. මොකද ඔවුන් අද මැතිවරණයට පෙර බරපතල දැවන්ත පරාජයක් ලැබුවා. ඔවුන්ගේ නීතිඥවරුන්ගෙන් අහන්න ඕනි, දැන් කැට තියලා තමයි කිව්වේ මැතිවරණය පැවැත්වීම නීති විරෝධී, එයින්ද පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිතුමාට සිදු වෙනවා කියලා. දැන් අපි අහනවා මොන නීතිමය රාමුව තුලද ඔවුන් මේ කාරණා කතා කරේ? අන්ත පරාජයක පෙර නිමිති තමයි සමගි ජන බලවේගයේ ප්‍රමුඛ විපක්ෂයට අද තියෙන්නේ. අපි අනිත් පක්ෂ වගේ ගියේ නැහැ උසාවියට මේක කල් දාන්න, මේක නැති කරන්න. අපිට ඕනේ වුණේ එකම දේ තමයි මේ කොරෝනා වෛරසය නැති කළ කටයුතු. මම හිතන්නේ දෙකට කඩලා නෙමෙයි තියෙන්නේ. යම් අයගේ උවමනාවට යම් පිරිසක් එළියට ගිහිල්ලා මේ ටයර් එක ගුලන් ගියා කියලා ඒකෙන් කාර් එකම නැති වෙන්නේ නැහනේ. රනිල් වික්‍රමසිංහ කියනවා මේ රටේ ජනතාවට සහන දුන්නා මදිලු. මේ රටේ මිනිස්සු කිසි දවසක සාගින්නෙන් මැලෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ගණන් හදනවා රටේ ජනතාව සාගින්නෙන් මැරෙන එක දිහා බලාගෙන. අර සජිත් ප්‍රේමදාස දීපු බෙහෙත් දිවුවනම් ජනතාව මෙලහට මැරිලා ඉවරයි. සජිත් ප්‍රේමදාස නොදන්න වේදකම් කතා කරානේ. නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාව අද ගත්ත තීන්දුව ගැන තමන් සන්තෝෂ වෙනවා. එදා ඒ ජයග්‍රහණයට දායක වෙච්ච නැති එක්සත් ජාතික පක්ෂේ ඡන්දදායකයෝ පවා මේ වතාවේ පාර්ලිමේන්තු මැතිවරණ එන්නේ කවද්ද කියලා බලාගෙන ඉන්නවා තමන්ගේ ඡන්දෙත් මේ ආණ්ඩුවට පාවිච්චි කරන්න. ඉතිහාසයේ දරුණුතම පරාජයකට පත්වෙන මැතිවරණේ ඔන්න මෙන්න තියෙනකොට රනිල් වික්‍රමසිංහයි සජිත් ප්‍රේමදාසයි අද මරු විකල්යෙන් මේ වගේ කතා කියන එක ගැන පුදුම වෙන්න කාරණාවක් නැහැ.
හෙට රාත්‍රී 11:15 සිට අලුයම 2:34 දක්වා ඡායා චන්ද්‍රග්‍රහණයක් ඇතිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසනවා. ජූනි 5 රාත්‍රී චන්ද්‍රග්‍රහණයක් තිබෙනවා. එය ඡායා චන්ද්‍රග්‍රහණයක්. එය ඇති වෙලා දින 14ට පසුව නැවත සූර්යග්‍රහණයක් ඇති වෙනවා. එය වළයාකාර සූර්යග්‍රහණයක්. අපේ ලංකාවට දිස්වන්නේ අර්ධ සූර්යග්‍රහණයක් වශයෙන්. විශේෂයෙන්ම මේ ජූනි 5 පොහේ දිනේ රාත්‍රියේ 11:15ට මේ ඡායා චන්ද්‍රග්‍රහණය ආරම්භ වෙලා මධ්‍යම රාත්‍රියේ පහ වෙලා විනාඩි 54ට ඇති වෙලා ඉන්පසු එය අවසන් වෙනවා 6 වෙනිදා අලුයම 2:34ට. වෙන ග්‍රහණ වගේ ඡාපයකින් වැහිලා කළුවට පෙනෙන්නේ නැහැ. හේතුව පෘථුවේ අඩ ඡායාවරහා තමයි චන්ද්‍රයා ගමන් කරන්නේ වෙලාවට. ඒ නිසා චන්ද්‍රයාගේ එළියේ අඩුවීමක්, දීප්ති අඩුවීමක් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක විරලයි සූර්යග්‍රහණ කිනේවා. ඉතින් ඒක නිසා මේ විරල අවස්ථාව මම හිතන්නේ ප්‍රයෝජනට ගන්න ඕනේ. මේ සූර්යග්‍රහණයෙන් පස්සේ ලංකාවට මේ වගේ කිසිම ග්‍රහණයක් පේන්නේ නැහැ අනිත් ග්‍රහණ. අපවත් වී වදාළ කලාගම් පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කොක්මඩුවේ ශ්‍රී රත්නජෝති ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා. අපවත් වී වදාළ පූජ්‍ය කොක්මඩුවේ ශ්‍රී රත්නජෝති ස්වාමීන් වහන්සේ ඔරුගල් සෑය රජමහා විහාරය, ගලින් බිඳුනුවැව ගලපිට ගල ශ්‍රී නාක රජමහා විහාරය, ගැටලාව ගුණරතනාරාමය, උල්පත්ගම ශ්‍රී ගංකාරාමය හා ඉලුක්කැව ශ්‍රී වාපිකාරාමය යන විහාරස්ථානවල විහාරාධිපති ධුරය හෙබවුවා. උන්වහන්සේ දුටුවැව ශ්‍රී විද්‍යාරත්න පිරිවෙනෙහි පරිවේනාධිපති ධුරය මෙන්ම දුටුවැව මහවිදුහලේ නියෝජ්‍ය විදුහල්පති ධුරයද හොබවමින් ශාසනයට හා රටට ඉමහත් සේවාවක් ඉටුකළ යතිවරයනන් වහන්සේ නමක වනවා. ඔරුගල් සෑය පුරාණ රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අපවත් වී වදාළ පූජ්‍ය කුක්මඩුවේ ශ්‍රී රත්නජෝති ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුවා. හිටපු රාජ්‍යමාත්‍ය ශිහාන් සේමසිංහ හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධානමාත්‍ය එස් එම් රංජිත් යන මහතුරුන්ද මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කිරීම සඳහා ආරමුගම් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික් නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ඒ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේදී. ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක අභව ප්‍රාප්ත අරුමුගන් තොණ්ඩමන් මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට පොදු ජන පෙරමුණ යටතේ තරඟ කිරීමට පියවරගෙන තිබුණා. ඒ මහතාගේ අභාවයෙන් පුරප්පාඩු නාම යෝජනාව සඳහායි ජීවන් තොණ්ඩමන් මහතා අත්සන් තැබුවේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්.